නොච්චේ මයිල්වා නාගම් පුරම් ගම්මානයෙන් පසුගේ 25 වැනිදා හිමිදිරේ අස්සන්නට ලැබුණ මේ කතාව ආදරය සහ අගහිඟකම් සමග බැඳුරු අනුවේදනීය කතාවකි. තෙද 25 වැනිදා පොලිසියට වාර්තා වී තිබුණේ මෙලෙසයි. කිලිනොච්චේ මයිල්වාන ගම්පුරම් ගමේ පදිංචි ප්‍රියශාන්තන්ට සකුන්තලා හමුවන්නේ මීට වසර 8කට පමණ එහතදී කිලිනොච්චිය කන්දසාමි කොවිලේ පැවති වෙහෙල් උත්සවයේදී එවන විට සකුන්තලා යන්තම් වයස අවුරුදු 16 පිරුණා පමණයි. සකුන්තලා මනරු සපුවකින් හැබි තඟකාර කෙලිලොල් තරුණියකි. ප්‍රියශාන්තන් සකුන්තලාට වඩා වැඩිමහල් වූයේ වසර 3කින් ඔවත් ඔහුගේ කඩවසම් භවයේද අඩුවක් දක්නට තිබුණේ නැහැ. සුදු පිච්චමල් වැලකින් කොණ්ඩේ සරසාගත් සකුන්තලා සේ මලලේ හීනියට තැබූ පොට්ටුව ඇය තවත් තවත් ලස්සන කළා. මල් වැටුණු ගෞම ඇගේ රූපශ්‍රය තව තවත් වැඩි කළා. මේ සියල්ල අතරේ වෙල් උත්සවයේ දේවරූප එකිනෙකට ඉහළට එසවෙමින් තිබියදී විලක්කො එළියෙන් දේවරූපවලට කුරුක්කල්වරයා ආශිර්වාද කරන විට මහා හඬින් හරෝහර කියමින් දේව ආශිර්වාදය ලබා ගත්තේ ඇගේ සිතේ තිබූ දේව භක්තිය නිසයි. ප්‍රියශාන්තන් ඒ මොහොතේ සිටියේ වෙනමම ලෝකයකයි. ඔහුගේ හදවතේ රිද්මය ඒ වෙද්දී ඇදී ගොස් තිබුණේ දෙවියන් වෙතට නොව ඒ මොහොතේ තමන්ට සුරංගනක්සේ දිස්සන සකුන්තලා දෙසටයි. ප්‍රියශාන්තන් ඔහුට මතක් ඇතින් සිට සකුන්තලා සමග සංඥාවලින් කතා කරන්නට පටන් ගත්තා. ඔහුගේ උත්සාහයේ සාර්ථක බව ඔහුට දැනුනේ සකුන්තලාගේ කටකොනකින් ඊට පිළිතුරු වශයෙන් ලැබුණු මද හසරෙල්ල නිසා විනුයි. වහා ක්‍රියාත්මක වූ ප්‍රියශාන්තන් තම ජංගම දුරකථනයේ අංකයේ කොළ කැබැල්ලක ලියා සකුන්තලා සිටි දෙසට හෙමින් හෙමින් කිට්ට ඔයේ ඒ යන අතරවාරයේ දෙවියන් වදින පිරිස සමග හරෝහරා කියමිනුයි. ප්‍රියශාන්තන්ට සකුන්තලා සිටි තැනට යාමට එතරම් ප්‍රශ්නයක් වූයේ නැහැ. සකුන්තලා සමග සිටි ඇගේ නෑයන් ආක බලන අල්පනල්ලේ ඔහු විසින් ලියන්නද අංකය සකුන්තලාගේ අත තැබීමටද ඔහුට කියව ලැබුණා. දෙවියන් වැඳීම අවසන් වූ සැනින් ප්‍රියශාන්තන් සේ මෝටර් බයිසිකලයේ නැගී නිවස බලා ගියේ පලාපොරොත්තු රැසක්ද හිතේ තබාගෙනයි. එයා මට කතා කළත් ඒ තමයි මගේ වාසනාව. ඒත් හරියට එයාගේ නමක්කමක්වත් ඉන්න තැනක්වත් අහගන්න බැරි වුණානේ. බලමු. ප්‍රියශාන්තන් එසේ සිතු සති දෙකකට පසු එක් දිනක සැන්දෑවේ ප්‍රියශාන්තන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී එසැනින් විසඳ වී ගියා. ප්‍රියශාන්තන්ට සකුන්තලා ගැන මතකේ ඒ වන විට අමතක තිබුණු නිසා ඒ ඇමතුම එදා ලැබුණේ කෝවිලේදී තමන් ආදරය කළ සුරූපී තරුණියන්ගෙන් බව මොහොතකට හෝ ඔහුට සිතුනේ නැහැ. ඔහු අනතුරුව ඊට පෙරලා ඇමතුමක් ගත්තා. ඔයා කවුද? මට මේ මිස් කෝල් එකක් අරගත්තේ. මම සකුන්තලා. කවුද සකුන්තලා? මම දන්නේ නෑනේ. ප්‍රියශාන්තන් නිසැක කිව්වා. ඔහු එම වචන පෙළ අවසන් කිරීමටත් පෙර ඇය නැවත පිළිතුරු ලබා දුන්නා. ඇයි ඔයා මට කෝවිලේදී හම්බ වෙලා මේ නම්බර් එක දුන්නේ? සකුන්තලා ඉස්සේ කියත්ම ප්‍රියශාන්තන්ට උනේට දැන් අමතක ඔයේ ඔහුගේ සිතෙහි ඇති ඕ ප්‍රීතිය නිසයි. අනතුරුව දවසින් දවස බොහෝ දේ කතා කළ ඔහුගේ සම්බන්ධය ආදර සම්බන්ධයක් බවට පෙරළුණා. ආදරයට අත්තටු ලැබෙනව කියන්නක් මෙන් මේ ආදර කතාව සකුන්තලාගේ නිවසට සැලවීමටද වැඩි කාලයක් ගත වුණේ නැහැ. එය දැනගත් මොහොතේ යක්ෂණියකගේ වෙශ්‍යකත් සකුන්තලාගේ මව සකුන්තලාට පහර පිට පහර දුන්නා. මේ කුටි පූජාව ඉවසන්න නොහැකි වූ නිසාම සකුන්තලා මවට වැද සම්බන්ධය නවත්තන්නට පොරොන්දුනා. කාලය මෙසේ ගෙවිගේ සකුන්තලාට ප්‍රේශාන්තන් හෝ ප්‍රේශාන්තන්ට සකුන්තලාවත් තප්පරයකටවත් හමුවීමට ඉඩකඩක් නොතැබෙමින් හදිසියේම දිනක් සකුන්තලාට කිලිනොච්චි නගරයට යාමට අවශ්‍ය වුණේ කරුණු කාරණා කීපයක් සඳහා ඇගේ දුරකථනය මම විසින් උදුරාගෙන තිබුණත් ප්‍රේශාන්තන්ගේ දුරකථන අංකය සකුන්තලාගේ මුදල් පසුම්බියේ කෙළවරක සැඟව තිබුණා. ඇය කිලිනොච්චි නගරයට ගොස් ප්‍රේශාන්තන්ට ඇමතුමක් ලබා ගත්තේ කුලියට ඇමතුම් ලබා දෙන ස්ථානයකිනුයි. කිය කියා ඉන්න බෑ, ඔයා ඉක්මනට මෙතනට එන්න, මම ඔක්කොම කියන්නම්. ඉතා හදිසියේ වචන ගලපාගත් සකුන්තලා එසේ කියා ඇමතුම විසන්ධි කළා. තවත් මොහොතකින් ප්‍රියශාන්ත ඇය හමුවට ආවේ සිද ඕදේ දැන ගැනීමට. මොන වුණත් මට ඔයාව අමතක කරන්න බෑ, මම ඔයාව කසත බඳිනවා. ප්‍රියශාන්තන් දැඩි ස්වරූපයකින් සකුන්තලාට එසේ කිවේ කිසියම් බලාපොරොත්තුවක්ද සිතේ තබාගෙන. දෙතෙනා කිලිනොච්චේ නගරයේ හමුවේ කතා කළ බව දින දෙකකට පසු සකුන්තලාගේ මවට ආරංචි වී තිබුණා. මින් කලබල වූ මව මේ ගැන සකුන්තලාගේ මාමණ්ඩියටද කිව්වා. ඔහු නිවසට පැමිණ මේ නඩුව ගැන විමසූ අවස්ථාවේ සකුන්තලා මාමාට සිද්ධිය පැහැදිලි කළා. මම ඉගෙනගෙනත් නෑ, මට රස්සාවක් කරන්නත් බෑ. මාව හොඳ කෙනෙකුට කසාද බන්දල දෙන්න කොදෑවැද්ද? ඒකට සල්ලි ගොඩක් ඕනි. අපිට සල්ලි නෑනේ. ප්‍රියශාන්තන්ට රැකියාවක් නැතත් එයාට ඉන්න ගෙයක් තියෙනවා. එයත් නිකන් ඉන්නේ නෑනේ. මොනව හරි කරලා කියක් හරි හොයනවා. නැත්තම් මාමා මට වෙන්නේ ගෙදරටම වෙලා ඉන්නයි. මාමා මේක අම්මට කියන්නකෝ. ප්‍රියශාන්තන්ට ස්ථිර රැකියාවක් නොවීම විවාහයට බලපෑ ප්‍රධාන සාධකය වුවත් අවසානයේදී සකුන්තලාගේ මව ඇය ප්‍රියශාන්තන්ට විවාහ කර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන්ගේ ආදර කතාව මීට වසර 5කට පෙරදී ඉටුවෙමින් තෙතනා විවාහ දිවියට ලැබුණා. විවාහ වුවත්
ඔවුන්ට ජීවත්වීම එතරම් පහසු දෙයක් නොවුනේ මෙම නිවස ප්‍රේශාන්තන්ටම අයිති එකක් නොවීම නිසයි. ප්‍රේශාන්තන්ගේ එකම නැකනිය විවාහ කර දීමේදී දෑවැත්ත වශයෙන් ඇයට මේ නිවස ලබා දීමට ප්‍රේශාන්තන්ගේ මව්පියන් තීරණය කර තිබුණා. මේ නිසාම වැඩිකල් නොගොස් ප්‍රේශාන්තන් සහ සකුන්තලා සකුන්තලාගේම නිවසට පැමිණියා. අගහිඟකම් නිසාම සකුන්තලා කෙලිනොච්චි නගරේ ඉතස්සලු රැකියාවක් තෝරගත්තා. ඇයත් ප්‍රේශාන්තනු කියකෝ හම්බ කරගන්නා නිසාවෙන් ඔවුන්ට කාටවත් අතනුපා ජීවත්වීමට හැකියාව ලැබුණා. දිනෙන් දින සකුන්තලාගේ රැකියාව කාර්යබහුලකක් වුණා. බොහෝ දිනවලදී ඇය නිවසට ආවේ රාත්‍රියේ ඇඳිරි වැටීමෙනුත් පසුවයි. ඇය උදැසන යද්දී අත් පෑගේ තුළට පණාවක් දමා ගන්නවා. ඊට අමතරව සුවඳ විලවුන් කුප්පයක්ද රූපලාවන්‍ය අවශ්‍යතා සඳහා තවත් බොහෝ දේද සකුන්තලාගේ අත් පෑගේ තිබෙද්දී ප්‍රියශාන්තන්ගේ සිතේ ඇය කෙරෙහි අවිශ්වාසයක් මෙන්ම සැකයක් ඇති වුණා. ආදරයටත් විවාහයටත් සැකය තරම් බිනයක් තවත්ද ප්‍රේශාන්තටද ඇය කෙරෙහි දවසින් දවස ඇති ඔයේ දැඩි සැකයක්. ඇගේ දුරකථනයට එන ඇමතුම් ප්‍රමාණයද විශාල ලෙස වැඩි වුණා. ඇඳිරි වැටී ගෙදර එන ඇය දුරකථනය ඔස්සේ සමාජ මාධ්‍ය සමග කාලය ගත කළා. මොවුන්ගේ ආදරණීය කැඳැල්ල බිඳ වැටෙන්නේ මේ සමග. අඹු සැමියන් නිතරද වේලේ අඩදබර වන්නට පටන් ගත්තා. බොහෝ වෙලාවට සකුන්තලා සැමියාගේ කුටිබට ප්‍රහාරවලට ලක් වුණා. එදින උදෑසනද ඇති ඔයේ එවන් සිටියා. සකුන්තලා සමග පහින් බස් වූ ප්‍රේශාන්තන් ඇයට බිහකින් ඇනීමට උත්සාහ කළේ ඇ විලාප දෙමින් සිටියදී ඇ පිහි පහරින් බේරා ගැනීමට වහා ඉදිරියට පැන්නේ සකුන්තලාගේ බාල සොහොරියයි. වැරෙන් එල්ල වූ පහර වැතුනේ ඇයට. ලේ පෙරාගත් ඇය මහාඩින් විලාප දෙද්දී අසලට පැමිණි අය තුවාල වූ නැගණිය රුහල් ගත කළා. ඒ අතරවාරේ ප්‍රේශාන්තන් සකුන්තලාට එක දිගටම පිහින් ඇනේ ඇ විලාප දෙද්දී පිහි පහරේ ඇය මැරී වැටුණු බව දැනගත් ඔහු කළේ ඔහුගේ ජීවිතයද තුරන් කර ගැනීම සඳහා ගෙල කපා ගැනීමයි. සකුන්තලා රෝහල් ගත කිරීමටත් පෙර මියගේ බරපතල තුවාල සහිතවයි. කිලිනොච්චි ධර්මපුරම් පොලිසියේ නිලධාරීන් පැමිණ අදාළ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වද්දී සකුන්තලාගේ ගතකයා කවුද යනව ගැහිලි වුණා. එහෙත් ඔහුද මරණාසන්න තුවාල ලැබූ හේත් රෝහලට ඇතුළත් කර තිබුණා. සැකකාර ප්‍රේශාන්තන් පොලිසියේ දැඩි ආරක්ෂාව මැද කිලිනොච්චි රෝහලේ මෙවන විට ප්‍රතිකාර ලබමින් පසුවනවා. සකුන්තලාගේ අවසන් කටයුතු කිලිනොච්චි කණ්ඩාවාලේ මයිල් වාන කම්පුර සුසාන භූමියේදී සිදු කරනු අතර පිහි ඇනුවට ලක් වූ ඇගේ නැගණිය තවමත් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින මේ සියල්ල පිළිබඳවම පරීක්ෂණ සිදු වෙද්දී ප්‍රියශාන්තන් ඔහුගේ දුරකථනයේ පටිගත කළ වීඩියෝවක් මෙවර විට හමු වී තිබෙනවා. ඒ ඔහු ඔහුගේ ආදර කතාවක් සකුන්තලා පිළිබඳව බොහෝ දේ එදී කියා තිබුණා. ඒ විනාඩි 40ක වීඩියෝවෙන් පෙනෙන්නේ සකුන්තලා පිළිබඳ හිතෙහි ඇති වූ සැක සහිත කාරණාවන්ය. නමුත් ඔහු සකුන්තලාට බෙහෙවින් ආදරය කළ බවත් තවමත් ඇයට බොහෝ ලෙස ආදරය කරන බවත් එම වීඩියෝවෙන් ඔහු පුන පුනා කියා සිටිනවා. මේ වීඩියෝව පටිගතකොට දින 3ක් යාමටත් මත්තෙන් ප්‍රේශාන්තන් එය අපරාධය සිදු කර තිබෙන බවයි මේ වන විට වාර්තා වන්නේ. කෙසේ වෙතත් ප්‍රේශාන්තන්ද මේ වන විට දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලැබමින් රෝහල් ගතව සිටිනවා. ආදරය කියන්නේ හරි පිවිතුරු හැඟීම. ඒ වුණාට ආදරය කියන කාරණාව ඇතුළේදී සැකය කියන දේ මතුවෙන්න ඉතා පොඩි වෙලාවක් යන. කල්ප ගානක් පෙරුම් පුරලා කෙවල් වලින් ඒ ආදරයට ආශිර්වාදය ලබාගෙන විවාහ වෙන්න බොහෝමයක් තරුණ යුවළවල් ගොඩක් හීන දකිනවා. ඒ හීන හැබෑ වුණත් පවුල් ජීවිතයේ නිසි ආකාරයෙන් රැකගන්න කටයුතු කරන්නේ බොහොමත් අලුස්සක්. ආදරේ වැඩි නිසාම බොහෝ වෙලාවට තමන්ගේ ආදරණීය පෙම්වතා පෙම්වතිය නැත්නම් තමන්ගේ ආදරණීය බිරිඳ ස්වාමි පුරුෂයා දිහාවට සැකයක් එල්ල වෙන්නේ ඒ ආදරේ වැඩි නිසා හින්දම කියලා කියන්නත් පුළුවන්. බොහෝ විට රැකියාවක් කරන ස්වාමි පුරුෂයෙක් බිරිඳක් අතර එවැනි දෙයක් ඇති වෙන්න පුළුවන්. මන්ද රැකියාවට ගිහින් දෙන විට ඒ රැකියා ස්ථානයේ හමුවන යාළු හිත මිත්‍රාදීන් සමග ගමන් බිමන් යාම සමහර දිනවලට රැකියාවට ගිහිල්ලා යම් ප්‍රමාදයක් සහිතව ගෙදර ආ විට යම් සැකයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රියශාන්තන්ට තමන්ගේ ආදරණීය බිරිඳ සකුන්තලා ගැන ඇති වුණේ අන්න එවැනි සැක. තමන්ගේ ආදරණීය බිරිඳ තමන්ගේ ඈත් වෙලා යනවා වගේ හැඟීමක් ප්‍රියශාන්තන්ට දැනුණා. මේ සැකය නිසාම කිසිම කරුණක් සොයා නොබලපු ප්‍රේශාන්ත ඇයව ඝාතනය කරන්න සැලසුම් කරනවා. ඒ වගේම ඇයව ඝාතනය කරනවා. තමන් පණ වගේ ආදරය කරපු ආදරණීය පෙම්වතා ස්වාමි පුරුෂයා අතින්ම
සකුන්තලා කිසි විටකත් නොසිතූ ලෙස් දැඩි වේදනාකාරී මරණයක් කුරුම කරගෙන අවසන් ගමන්යනවා. ඒවගේම ප්‍රියශාන්තනුත් තමන්ගේ ජීවිතය තුරකරගන්න උත්සාහ ලැබුව ඔහු විඳවමින් තවමත් ජීවත්වෙන. ආදරය කරන්න ඕන තමයි. හැබැයි ආදරය කරද්දී තමන් ආදරය කරන කෙනා පිළිබඳව අනිවාර්යෙන්ම හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එහෙම අවබෝධයක් නැත්තම් මේ වැනි ප්‍රශ්න ගැටලු ඇතිවෙනවා. සැකයක් ඇත්නම් ඒ සැකය සැකහැර දැනගන්න ඕනම කෙනෙක්ට පුළුවන්කමක් තියෙන්න ඕන. සැකයක් හිතට ආව පළියට දැඩි තීන්දුව තීරණ ගන්න ගියොත් මෙවැනි ඛේදජනක සිදුවීම් බොහෝමයක් සිදු වෙන්න තියෙන ඉඩ කන වැඩි. ඒ නිසා ආදරය කරන හැම දෙනාම ආදරය කරද්දී තමන්ගේ ආදරණීය පෙම්වතා පෙම්වතිය සහ ආදරණීය බිරිඳ සාමි පුරුෂයාව හැකි තාක් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඒ වගේම යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් සැකයක් තියෙනවා නම් දෙදෙනා කතා බහ කරගෙන ඒවා නිරවුල් කර ගැනීම තමයි නුවණට හුරු. නැතිනම් මෙවන් අකල් මරණයන් වලට හේතු වෙන්නට පුළුවන්. ජීවිතය කියන්නේ හරියට පොතක් වගේ. ඒ පොත ලියන්න ඕන අපි හරි පරිස්සමින්. මොකද ඒ පොතේ දෙයක් ලිව්වට පස්සේ ආයෙම මකන්න බෑ. ජීවිත පොත අන්න එහෙම දෙයක්. ඒ නිසා ජීවිතේ බොහෝමයක් දේවල් අපි තේරුම් බේරුම් කරගෙන ජීවත් වෙනවා නම් මෙවැනි සිදුවීම් අපිට අසන්නට දකින්නට ලැබේවි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝටත් ලයික් එකක් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න මතක කරන්න බා. ලංකාවේ අපි සමගින් දිස් සිටි ඔබ සමට සුබ දවසක්. පත අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.